අපි අද යන්න යන්නේ මෙසක් පොසොන් පොය දවසේ පොඩි ගමනක් දඹදෙනියේ වඩුවකටුගලේ පොඩි ට්‍රිප් එකක් යන්න යන්නේ මේ මේනකමල් ලිමායි හයිසියලේ තමයි යන්නේ ඉතින් අපි වඩුවකටුගලට ගිහිල්ලා බලමු ගමන මොන වගේ දේද කියලා මම වඩුවකටුගලෙන් අම්මා දුෂ්කර ගමන ඒක නියමයි ආනන්දේ හද කට්ටක්කන අපි ඉන්නනේ ගෙදරට ඉන්න තිබේ අයිබෝනකොඩම කිව්වනේ මේ දඹදෙනි ටවුන් එකෙන් පොඩි ගමනක් යන්න යන්නේ අද පොසොන් පෝය දවසේ කියලා. අද පොසොන් පෝය දවසේ ආවා කොළඹ කුරුණෑගල පාරේ දඹදෙනියේ නගරේ මැද්දේ යන ඕනගැනට පේන ලස්සන තැනක් වඩුවකටුගල. වඩුවකටුගල කියන්නේ දඹදෙනි රාජධානි කාලේ ලොකු ඉතිහාසයක් තියෙන ලස්සන තැනක්. අපි දැන් ඉන්නේ වඩුවකටුගලේ මැද්දකට ඇවිල්ලා භාගයක් දුර ඇවිල්ලා යාළුවා ඉන්නවා මෙතන. යාළුවාට අපුරට ගිහිල්ලා මම මෙතන නැවතුණා. මේ ලස්සන view එකක් තියෙනවා. දඹදෙනි රාජධානි කාලේ දඹදෙනි රාජධානියේ මූලික කේන්ද්‍රස්ථානය වෙච්ච දඹදෙනිය මාලිගා ගල මෙතනට හරිම ලස්සනට පේනවා. මේ පේන්නේ මේ දඹදෙනියේ මාලිගා ගල. පසන පරක්කම බහුරු රජතුමා එතුමාගේ රාජ මාලිගාව විදිහට පාවිච්චි කරපු ආරක් සතුරු ආක්‍රමණ වලින් ගැලවෙන්න සීගිරිය වගේ නිර්මාණය කරපු තැනක් තමයි දඹදෙනි මාලිගා ගල. හරි, අඩුවකට ගලේ භාගයකට අවිල්ල දින්නේ. ඉතුරු ටිකක් අපි නගින්නයි ලෑස්තින්නේ. උඩට ගිහිල්ලා බලමු. පල්ලෙහාට ගිහිල්ලා මෙහෙ යන්න බැලි ඉස්සනවා. ඔය පැත්තේ යන්න පුළුවන්. මේ ගලින් මේ ගලින් දැන් මම බල්ලපම් මම
ආයි උඩට නගිනව ආර ගලට යන්න ඉන්නේ වඩුවකටුගල මුදුනේ. දඹදෙනිය නම් මම ඉස්සලා කිව්වා මේ යන විදිය. කොළඹ ඉඳලා කුරුණෑගල යන පාරේ දඹදෙනිය නගර මැද්දේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කොළඹ ඇදලා කුරුණෑගල යන වංගත පැත්තේ තියෙනවා වඩුවකටුගල අපෝම්පරණක් වගේ ගලක්. මේ ගල ගැන ලොකු කතාවක් තියෙනවා. මේක ඇත්තම කියන්නේ ඒ කාලේ පරක්කම් පස පරක්කම් බව රජතුමා වැරද්දක් කර විරකාරයෙක්ව ගෙනල්ලා මේකේ හිර කරාලු. මේක හිර කරාට පස්සේ මේ ගලෙන් කිසිම ප්‍රතිපලක් නම් මොකද නැහැ බහින්න මොකක් හරි ආකාරයකට මේ හිරකාරයව හිර කරලා තියෙනවා ඊට පස්සේ මේ හිරකාරයට බත් එක යවන්නේ ලණුවකින් එයාගේ බිරිඳ උඩට ඊට පස්සේ මේ මෙයා හිරකාරයගේ බිරිඳ එක දවසක් හරි අපුරු වැඩක් කරලා තිබ්බා එයාගේ බත් හිරකාරයට දෙන බත් එකට යට කරලා කටුවකෝයි මිටිකෝයි යවලා තියෙනවා ඊට පස්සේ මේ බත් එක හම්බෙච්ච වඩුව මේ කටුවයි මිටියයි අරගෙන ගල මුදුනේ ඉඳන් පටි කපාගෙන ඉමට බහැලා තියෙනවා. ඉතින් එදා ඉඳලා මේකට වඩුවා කෙටුගල කියලා නම හම්බෙලා තියෙනවා. හරිම සුන්දර දණක්. මම හිතන්නේ මේ පැත්තෙන් කුලියා පිටිය, මේ පැත්තෙන් ගිරවුල්ල, නාල්ල, අර පැත්තෙන් අලව්ව, මේ පැත්තෙන් නාරම්මල, කුරුණෑගල මේ හැම පැත්තකටම වට වෙලා තියෙන හරිම සුන්දර දණක්. මෙතන එහා පැත්තේ තමයි දඹදෙනි මාලිගා ගල තියෙන්නේ. මාලිගා ගල ගැන අපි වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඕගොල්ලන්ට මාලිගා ගල ගැන දන්න නැති දේවල් ටික කියලා දෙන්න. අද අපි ඉස්සලාම නිකන් ආවා වඩුවකටු ගලට හරිම සුන්දර තැනක් අදපසන් පොය දවසේ මම ලිමයි පොඩ්ඩක් ආවේ ඔයගොල්ලන්ට දන්නේ නැති දෙයක් ගැන දන්න තැනක තියෙන නොදන්න දෙයක් ගැන පොඩි තොරතුරක් කියලා දෙන්න. හරි එහෙනම් අපි ඊළඟට තව තැනකින් හම්බෙමු. බයි.